අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා කලම්බු ටෙලිවිෂන් හැඩකාර බ්‍රහස්පතින්ද ආදරණීය නතුන් සෙවනත් එක්ක තුලා ඉන්න ආදරණීය ප්‍රේක්ෂක ඔබට. ඉතින් දවසේදී සූදානම් වෙන්නේ හැඩ වෙන ලස්සන වෙන ඔබට කියලා දෙන්නට හැඩකාර බ්‍රහස්පතින්ද ආදරණීය නතුන් සෙවලින්. ඉතින් හැඩ වෙන ලස්සන වෙන කැමති අයට උන දවසේදී අපි සූදානම් හැඩ වෙන හැටි ලස්සන වෙන හැටි කියලා දෙන්නට. අද අපේ මුල්ම විශේෂාංගය වෙන්නේ මැහුම්. මැහුම් නිර්මාණ ශිල්පිය ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපත් සමගින් එකතු වෙන ඔබ දන්නවා නිරන්තරයෙන්ම මැහුම් නිර්මාණ ශිල්පිනි මනෝරි කටුවවල මහත්මිය. ඉතින් අදවසේදීත් ඇය අපත් සමගින් එකතු වෙනවා අයබවන් ඔබට. ඉතින් අදවසේදී මැහුම් වලට කැමති ඔබට පුළුවන් දවසේදී මැහුම් නිර්මාණ ශිල්පය ගැන දැන කියා ගන්නට මනෝරි මහත්මියගෙන්. ඉතින් මනෝරි මහත්මිය අදවසේදී මොන වගේ මැහුම් පාඩමක්ද අපේ මේ කාන්තාවන්ට කියලා දෙන්න සූදානම් ඉන්නේ? මම මෙතෙක්කල් මහන්න ඇඳුම්නේ කරේ. දැන් අද හිතා ගන්නවා අඳුමකට අල්ලන ගවුමකට හරි මේ ටොප් එකකට හරි බ්ලවුස් එකකට හරි අල්ලන මේ අත ඊට පස්සේ ඇඳුමක් ඉවර කරගන්න කරපටි මේ අත්පටි අල්ලන්නේ කොහොමද? මම මේ පොඩි පොඩි සාම්පල් වගේක් ගෙනාවා. මේ අත් වර්ග තමයි අද කියලා දෙන්න හදන්නේ. හයිපින් කරන්න හැටි කොහොමද? මේ ඒ වගේ දේවල්. හොඳයි. මම හිතන්නේ කලම් ටෙලිවිෂන් නාලිකාවන අරබන බොහෝමයක් කාන්තාවන් කැමති මැහුම් නිර්මාණ ශිල්පිය ගැන දැන කියා ගන්නට. ඉතින් අපි හැඩකාර බ්‍රහස්පතින්ද ආදරණීය නතුන් සෙවණින් අනිවාර්යයෙන්ම ඔබට මෙවැනි විශේෂාංග ගෙනෙනවා. ඉතින් අද දවසේදීත් සූදානම් වෙන මනෝරි මහත්මියත් සමගින් මැහුම් නිර්මාණ ශිල්පිය ගැන කතා කරන්න. අපි කතා කරමු මනෝරි මහත්මියද. ඉතින් අතක් නිර්මාණය කරගන්න හැටි තමයි කියලා දෙන්නේ. කොහොමද ඒක මුලින්ම අපි පතරුමක් අපිට ඕනේ වෙනවද? ඔව්, පතරමක් කියන්නේ අපි මේ ඇත්තට මේ මැහුම් කලාව පතුරම් රහිත මැහුම් කලාවනේ. ඔව්. එතකොට නමුත් මේ මං රෙද්දෙම ඇඳලා තමයි මේ නිර්මාණය කරගෙන තියෙන්නේ. මේක දැන් කණ පිටට ගත්තොත් මේ අතේ හැඩේ මේක හදලා තියෙන්නේ රෙද්දෙම ඇඳලා. නමුත් දැන් මම මේ කපන හැටි මේ පේපර් එකේ කරලා පෙන්නන්න. මේ තියෙන සාමාන්‍ය අතක්, සාමාන්‍ය නෝමල් මේ සාමාන්‍ය බ්ලවුසස් වලට මේ ඒ වගේ දේවල් වලට දාන්න පුළුවන් අතක්. දැන් අපි හිතමු මම මේ අතේ සයිස් එකම මේකම කරනවා නම් සාමාන්‍යයෙන් අත දිග 5ක් වගේ අරගෙන අත අග 12ක් වගේ අරගෙන උරස්ස මිම්ම ගන්නවා. එහෙම නැත්නම් අත් කට මිම්ම ගන්නවා. පැහැදිලි ඇති නේද? ඔව්, අපි මනලා මුලින්ම අතක් මම ෆස්ට් ටයිම් තමයි මේ අතක් නිර්මාණය කරන හැටි කියලා දෙන්නේ. ඊට පස්සේ දැන් මම අත දිග 5ක් අවශ්‍ය නම් අපිට පහට මේ අතට නම් වාටියක් දාලා තියෙනවා. මේ වාටියක් දාලා තියෙනවා. ඒ වාටියට වෙනම අඟල් එකමාරක් හරි අඟල් එකයි කාලක් හරි එකතු කරගන්නවා. මුලින්ම මේ වාටිය මේ ලයින් එක ගහ ගන්නවා. අපි නැවත වාරයක් මතක් කරමු මනෝරි මහත්මිය. මොකද බලා ගන්න බැරි වෙච්ච අපි ප්‍රේක්ෂකයන්ට නැවතත් අපි මතක් කරමු කොහොමද කරන්නේ කියලා. අපි මේ මෙතෙක් කල් කරේ ඇඳුම් විතරක් නිසා අත් වර්ග කරන්න බැරි වුණා. මේ කරේ නැහැ. මේ අද දවසේ අත් වර්ග කියලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. අතේ මෙෂර්මන්ට් එක ගන්නවා. අත උස ගන්නවා. අත අග ගන්නවා. ආයේ උරෙස්මින්ම දෙකට බෙදලා ගන්න. උරෙස්මින්මක් අවශ්‍යයි අතක් හදන්න. එපිසේ මම මේකේ වාටියක් තියෙන නිසා මේක පැහැදිලි වෙන්න ගන්න හම්බුනොත් මේකේ වාටියක් මහලා තියෙනවා ටිකක් ලොකුවට. ඒක නිසා ඒකට අඟල් එකයි කාලක් විතර අපි තියා ගන්නවා. ඒ තියාගෙන තමයි මේ අඟල් එකයි කාලට මේ රේඛාව ගැහුවේ. එතන ඉඳන් තමයි අපි අතේ උස ගන්න. අතේ උස 5ක් නම් 5 මාරක් ගන්නවා. ඒ අඟල් භාගේ තමයි අත ඇඳුමට අල්ලන්න. පැහැදිලි ඇතිනේ? එතකොට 5 මාරක් ගන්නවා මෙතෙන්ට. ඊට පස්සේ අපි අතේ මහත කියලා හිතලා සම්මත මිම්මක් තියෙනවා අපේ මැහුම් කලාවේ. අඟල් 4 මාරක් පහත් කරනවා මේ සයිස් මේ වගේ අතකට. පහත් කරලා එතනත් ගහ ගන්නවා රේඛාවක්. දැන් තියෙනවා මේ තියෙනවා අතේ වාටිය, මේ තියෙනවා අතේ මහතම තැන සම්මත බිම්මක් අඟල් 5 අතකට. ඒ සම්මත බිම්මට රේඛාවක් ගහගත්තා. මේ තියෙන්නේ සම්පූර්ණ අතේ උස. මේ රේඛාවේ ලකුණු කරන්නේ අත අග මිම්ම දෙකට බෙදලා මැහුම් වාසි අඟලක් එකතු කරලා මේ රේඛාවේ. මේකේ උරස් මිම්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරලා. උරස් මිම්ම අපි හිතමු 14යි කියලා. එතකොට 7යි
හතහමාරක් ලකුණු කරගන්නවා මෙහෙම. ඊපස්සේ ඒකයි මේකයි එකට යා කරගන්නවා. මේ ලයින්ස් දෙක යා කරලා මේක සමාන කොටස් හතරකට බෙදා ගන්නවා. මෙහෙම අපිට මේ ටේප් එක තියලම කරගන්න පුළුවන්. මෙහෙම නැව්ව ටේප් එක ඔන්න මෙතන මැද. ඊට පස්සේ එතන ටේප් එක නවලා මෙතන ආයි ආයි මෙතනයි. දැන් තියෙන සමාන කොටස් හතරකට බෙදුවා. බෙදලා මෙතනින් අඟල් භාගයක් ඉස්සුවා. ආයි මැද ලයින් එකට ආවා. මැද ලක්ෂයට ආවා. ආයි මෙතනින් අඟල් භාගයක් පාත් කරා. දැන් අපි මේ අතේ හැඩේ මෙතන මේ අඟල් භාගයක් උස්සපු තැනටයි ආයි මැද ලක්ෂයටයි ආයි මෙතෙන්ටයි ඇවිල්ලා අඳිනවා. ඊට පස්සේ අපි අතාග ගත්ත අඟල් 10ක් කියමුකෝ. එතකොට 5යි අතාග 5යි දෙකට බෙදුවාම අඟලක් එකතු කරාම 6යි. ඔන්න ඒ ලක්ෂයේ මේ ලක්ෂයකට යා කරනවා. ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ මේක කපා ගන්නවා. හැම වෙලාවෙම මේක කපා ගන්නකොට වාටියක් දාන අතක් නම් මේ අතේ වාටිය මේ මෙෂර්මන්ට් එක මෙතන නවා ගන්නවා. වාටිය ඒ කියන්නේ ඒ කොටස තියලාද අපි කපන්න ඕනේ? ඔව් ඔව් කොටස තියෙනවා. වාටිය මහන්නේ ඒකනේ. ඒක මෙහෙම නවනවා. නවන්න නැතුව කපන්න එපා. මම ඒක කියලා දෙන්නම් ඇයි කියලා. මෙන්න මෙහෙම කපනවා. කපලා ඉතින් ඔව් දැන් අපේ ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුළුවන් වේවි කොහොමද අත නිර්මාණය කරගන්නේ කියලා. ඔව් ඒත් සාමාන්‍ය මහත්මිය දැන් ඔය වගේ අතක්ද නිර්මාණය කරද්දී හැම අපි හිතමු දිග අතක් වෙන්න පුළුවන් කෙටි අතක් වෙන්න පුළුවන් ඒවටත් ওই විදිහටමද අපි ඔය විදිහට නිර්මාණය කරන්නේ? මේ විදිහටම තමයි. අපි හිතමු දිග අතක් නම් ඒකේ වාටි මේ තරම් ලොකුවට මේ වගේ මහතර දානවා නම් වාටි අනුව වෙනස් වෙනවා දානවා නම් මෙතන ඉඳන් වාටියට ලකුණු කරලා එතන ඉඳන් අතට අවශ්‍ය අපිට මංගල 14ක් 12ක් කියලා ඒ තරම් දිගට අත ගන්නවා. අත අරගෙන එතන ඒ මුදුනේ ඉඳලා තමයි මේ රේඛාව ගහන්නේ. දැන් මේක ගැහුවෙත් මෙතන පහේ ඉඳන්නේ. පහේ ඉඳන් පල්ලෙහාට 4.5. අතන අතග අත සම්පූර්ණ දිග 14ක් නම් 14 ඉඳලා 15ට තමයි 4.5 ගහන්නේ. අතේ මහතම තැන. එහෙම තමයි මේ නිර්මාණය කරන්නේ. සාමාන්‍යයෙන් මේ ඊට පස්සේ තමයි මේ ලක්ෂ දෙක යා කරලා මැද සමාන කොටස් හතරකට බෙදෙනවා මේ රේඛාව. බෙදලා මෙතනින් අඟල් භාගයයි මෙතනින් අඟල් භාගයයි හැඩ කරනවා. අනිත් එක දැන් මේක මෙහෙම කෙලින් කැපුවාම මෙන්න මෙහෙමනේ කැපෙන්නේ. එතකොට අපිට මෙතන වාටිය මහ ගන්න බැහැ. ඒකයි මේ හැඩේ ගන්න ඕනෙත හින්දා තමයි මේක මෙහෙම නවල කපන්නේ. ඊට පස්සේ මේක දැන් මෙහෙම තියද්දි අඟල් භාගයක් නවනවා මෙහෙම. ඊපස්සේ මේක මෙන්න මේ විදිහට වාටිය ගහනවා. එහෙම මහපු එකක් තමයි මේක. එතකොට විවිධ විලාසිතා කරන්න අතවල වලට අපි විවිධ විලාසිතා කරන්න එතකොට කොහොමද කරන්නේ? මූලික අත අවශ්‍යයි. ඒ අනුව මූලික මේ විවිධ අත් වර්ග කරන්න පුළුවන්. මෙන්න තියෙන්නේ මේ අතමයි. ඊට පස්සේ අපි හිතමු මං ගෙනත් තියෙන ක්‍රොස් ඕ අතක් මේ වගේ ලස්සන. ඒක පුංචි ළමයින්ටත් දාන්න පුළුවන්, සර්ජකට් වලටත් දාන්න පුළුවන්. දැන් කුඩා ළමයින්ට නම් මෙහෙම වර්ණ දෙකකින් දාන්න පුළුවන්. වැඩිහිටියන් අයට නම් මං එච්චර අනුමත කරන්නේ නැහැ. මේ රෙද්දෙන්ම මේ පයිපින් එක අල්ල ගන්න පුළුවන් එහෙම වුණොත්. පුංචි අයට ලස්සන අනික මෙතන රැලි තියන්න පුළුවන් ටිකක්. සාරි ජැකට් එකකට නම් එතන රැලි තියන්නේ නැතුව නිකම්ම අත ඒ නිර්මාණය කරන්නේ තර විදිහටමයි නේද? නෑ ඒට වඩා වෙනස්. අපි ඔව් මේ ඒකටත් මම ගත්තා ඒකෙත් අපි එම්ම මිම්මම කියලා හිතමු අත අරගෙන ඒ අතන වාටිය තිබ්බට මේකේ වාටිය තියන්නේ නැහැ. අත දිග 5යි නම් 5ට අත මේ වාටිය මෙතන මහන්න අඟල් භාගයයි අත අල්ලන්න අඟල් භාගයයි එතකොට අඟල් 6ක් එකතු කරනවා. අර වගේම අඟල් 4.5ක් පහත් කරනවා.
එතකොට මේ තියෙන වාටිය රේඛාව මේ තියෙන අඟල් හතරහමාර රේඛාව අර වගේම මේ දෙකත් එකට යා කරනවා යා කරලා සමාන කොටස් හතරකට බෙදා ගන්නවා මෙතනින් අඟල භාගයයි මෙතනින් අඟල් භාගයයි මැද ලක්ෂිතාව ඊට පස්සේ මේක මේ මේකේ වාටියක් නැහනේ වෙනම ලොකු වාටියක් ඊට පස්සේ මෙතනට අත අග අපි කිව්වානේ 6ක් ආවා කියලා 6 තිබ්බා මේක මූලික අත කපා ගන්නවා මෙහෙම කපාගෙන මේක මෙහෙම දිග අර ගන්නවා ඒක දිග අරින් ඉස්සෙල්ලා මේ මෙතන කට් මාක් එකක් දාගන්න මැද අපිට අතේ මැද හැමතිස්සෙම හොයා ගන්න අවශ්‍යයි මේකට නම් අත්‍යවශ්‍යයි අතේ මැද හොයා ගන්න ඊට පස්සේ මේක දිග අරිනවා එහෙම දිග අරලා මෙතන මේ මේ මැද ලක්ෂේ ඉඳලා අතේ මැද ඉඳලා මේ පැත්තට අඟල් දෙකක් විතර ලකුණු කරනවා මේකේ මැද මේ අතේ භාගේ මැද හරිද මේ මෙතන ඉඳන් දෙකයි මේ තියෙන අතේ භාගය මෙතන මැද එතකොට මේ අඩි මේක තියලා මෙහෙම සූල ඉරක් ගහනවා ඊට පස්සේ මේක මෙන්න මෙහෙම අඳිනවා මේවට ඉතින් මේ මේ ආහවල් මිම්ම කියලා නැහැ මේකට තියෙන්නේ අපේ අර මැහුම් වලට තියෙන දැනුම අනුව මේ හැඩ තල තේ හුරුව අනුව නේද තේ හුරුවට ඇඳ ගන්න විතරයි ඊට පස්සේ ඒක කපා ගන්නවා එතකොට මේ මේ වගේ කොටස් දෙකක් ඕනේ මේ අත හදන්න. මේ තියෙ. ඒ කොටස් දෙක එකට මෝට්ටු කරලා තමයි ඔය අත හදාගන්නේ. ඔව්. ඒ මේක මැද දාන්නේ නැත්නම් මේක වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැනේ හරියට අතේ මුදුන කොතනද කියලා. එතකොට මේ වගේ කොටස් දෙකක් මේ පැත්ත හොඳ පිටයි දෙක එකට තියලා තමයි කපන්නේ. එකම පැත්තට කැපුවොත් එකම පැත්තේ අතක් විතරයි එන්නේ මේ දෙක මේකේ මේක හොඳ පිට නම් ඊගාවටත් හොඳ පිටට තියෙනවා කන පිට නම් කන පිට එකට තියලා තමයි නැත්තම් මේ අත් දෙක වරදිනවා අනිත් එක හැම වෙලාවෙම මේ අතේ මේ කස් වෙලා තියෙන පැත්ත ඉස්සරහට වෙන්න ඕනේ ඉදිරිපස පළුවට මේ පැත්ත එහෙම බෑ මේ පැත්ත නිකන්නේ තියෙන්නේ මෙහෙම මේකට මොකක් හරි පයිපින් එකක් දාගත්තොත් තමයි හොඳ හැම වෙලාවෙම පයිපින් දාගන්න ඕන මෙන්න මේ ටිකේ දාගන්න ඕනේ මෙතනින් පටන්ගෙන මෙතනින් ඉවර කරන්න ඕනේ. මෙතෙන්ට යන්න බෑ. අපිට මේ හැඩේ වෙනස් කරගන්නත් පුළුවන්. එක එක හැඩ අපිට වෙනස් කරගන්න පුළුවන් ඕම්. තවත් ලස්සනයි එතකොට අත. එතකොට මේ කෙරවලට යන්න බෑ. මෙතෙන්ට විතරයි. මෙතනින් නවතින්න ඕනේ. මේ ටිකට මහන්න බෑ. ඒ එහෙම මහන්න බැරි එතකොට. එතකොට මේක තමයි අර අපේ ඇඟි කිහිල්ල යටට මේ සම්බන්ධ වෙන තැන. එතකොට ඒක පයිපින් එකක් දාන්නේ නැහැ නේද? මේ වගේ කොටස් දෙකක් අරගෙන මැද ලක්ෂයට තියලා ටැක් මැහුමක් ගහ ගන්නවා. මැහුමක් ගහගෙන රැලි කරන්න අවශ්‍ය නම් අඟලක් විතර පොඩ්ඩක් උස්සලා මෙතන පොඩි රැල්ලක් දෙකක් දාන්න පුළුවන්. මේකට උනත් රැල්ලක් දෙකක් දාන්න පුළුවන්. මොකද මේ අතර රැලි ගොඩක් උඩට දාන්නේ නැහැ පෆ් වෙන්න. යන්තම් හොඳයි මම හිතන්නේ කලම්බුටි දේශනාලිකාව නරඹන ආදරණීය ප්‍රේක්ෂක ඔබට ඔබ මැහුම් ශිල්පයට කැමති නම් විශේෂයෙන්ම ඔබට මේ මැහුම් ශිල්පය ගැන කියලා දෙන්නට අපි මැහුම් ශිල්පය තුළ තියෙන පාඩම් ගැන කියලා දෙන්නට මනෝරි මහත්මයා සමගින් හැම වෙලෙම කටයුතු කරන ඉතින් අද දවසේදී සූදානම් ඔබට අලුත් මැහුම් පාඩමක් කියලා දෙමින් අපි සිටියේ ඉතින් මනෝරි මහත්මිය තවත් අපි මේ විවිධ විලාසිතාවන්ගෙන් අද නිර්මාණය කරගන්න හැටි කියලා දෙනවා තවත් මොන වගේ තියෙනවා මේ බෝරිච්චයත පෆ්පත අත් වර්ග තුනකට හදලා තියෙනවා මම අත අගට රැලි හිටිනසේ මෙන්න ඊට පස්සේ ආයෙ තියෙනවා මම මේ පෙනුම තියෙන මේ පැහැදිලි නූලකින් මහන් ආවෙ පෙන්නන්න මේකට දාලා තියෙනවා අත අගට ඉලාස්ටික් එකක් මේ ඇඟට අල්ලන කොටස ඉලාස්ටික් එකක් ඒක ඊට පස්සෙත් හදලා තියෙනවා දැන් මේක හුඟක් අය අඳිනවා මේකේ අතට ලොකු මහත බෑන්ඩ් එකක් දාලා ඊට පස්සේ මේකට අර වගේම අගට පයිපින් එකක් දාලා
මේක මේකයි මේකයි මේ අත් තුනම කපන්නේ එක විදිහකට මේක විතරක් පොඩ්ඩක් වෙනස් වෙනස් මම එක කපලා පෙන්නන්නද වෙලා තියෙනවා ඔව් අපි කපලා පෙන්නමු කට්ටි අත් තුනම කපන හැටි එක එක විදිහට දැන් දන්නවනේ අර වගේම වාටියට තියන්නේ නෑ ලොකු ප්‍රමාණයක් අත දිග පහක් නම් ඕනේ 6යි අතේ වාටියට අඟල් භාගයයි මෙතන මෙතන ඇඳුමට සම්බන්ධ කරන්න අඟල් භාගයයි එතකොට අත පහ නම් 6යි අර වගේම අඟල් 4.5ක් පාත් කරනවා ඊට පස්සේ මේ දෙක යා කරගන්නවා අපි හිතමු මෙතන තියෙන්නේ අතේ ඉවර වෙන තැන කියලා. මෙතන කියමු අපි හිතන්නේ හතක් තියෙනවා කියලා. ඒ කියන්නේ උරස්ස දෙකට බෙදලා භාගයක් එකතු කරලා. ඊට පස්සේ අත අග මෙතන කියමුකෝ අඟල් 6 ආවේ. ඔන්න නෝමල් අතක් ඇඳා. අර වගේ ඉස්සෙල්ල ඇඳා වගේම සමාන කොටස් හතරකට බෙදාගත්තා. බෙදාගෙන මෙතනින් භාගයයි මෙතනින් භාගයයි මේ ඇඳගත්තේ අපි අර ඉස්සෙල්ලාම ඇඳගත්ත මූලික අත. ඒකට රැලි වලට දැන් පෆ් අතක්නේ මෙතනිනුත් රැලි වෙලා තියෙනවා මේ පැත්තනුත් රැලි වෙලා තියෙනවා. මෙතනින් අඟලක් විතර උස්සන්න පුළුවන්. ගොඩක් කිස්සුවම රැලි ගොඩක් එනවා. මෙතනින් අඟල් දෙකමාරක් දාන්න පුළුවන්. මේ පැත්තටත් අඟල් දෙකමාරක් දාන්න පුළුවන්. වැඩිම 3යි ඒ වැඩි දාන්න පැතු රැලි වැඩි වෙනවා. ඊට පස්සේ නැවත මේක අඳිනවා දැන්. එහෙම මේ ඇඳගත්ත හැඩේ තියෙනවනේ. දැන් පුරුදු නැති කෙනෙකුට මේක ඇඳගත්තට පස්සේ මේ හැඩේ ඇඳගන්න පුළුවන්. දැන් පුරුදු වෙන එක්කෙනෙකුට මේක ඇඳගත්තාම මේක ඒ විදිහටම ඇඳගන්න පුළුවන්. පුරුදු නැති කෙනෙක්ට ඒක නේ අඳින්න අමාරු වෙනවද? නෑ නෑ එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒතර මූලික අත හදලානේ මේ බොරිච්චි අත හදන්නේ. ඒක නිසා තමයි මම එහෙම කියලා දුන්නේ හරිම ක්‍රමයට. දැන් අපි මෙහුවාම මේක අරන් කෙලින්ම මෙතන මෙෂර්මන්ට් එක අරගෙන අර වැඩි කන්නේ වැඩි කරලා මේ පැත්තට වැඩි කන්නේ වැඩි කරලා කෙලින්ම මේ අතම හදා ගන්නවා. දැන් සාමාන්‍යයෙන් අලුතින් ඉගෙන ගන්න අයනේ මෙතන ඉන්නේ. එතකොට මේ තියෙන්නේ දැන් අර ඉස්සෙල්ලා මං හදාගත්තු මූලික අත. ඊට පස්සේ මේ ඒ මෙහෙම යනකොට ඒකත් එහෙම යන්න පුළුවන්. අතේ අත තමයි හැඩ කරගන්න ඕනේ ඒව අඳින්න. ඊට පස්සේ දැන් කපා ගන්න මේකෙන්. ඊට පස්සේ තවත් පුළුවන් මේකේ අපිට මෙන්න මේ තවත් ලස්සනයි මේ අත මෙතන ඉඳලා මෙන්න මෙහෙම ඇඳහම. එතකොට මේ මෙතන අඩුවෙන් එන්නේ කිහිල්ල යටට සම්බන්ධ වෙන ප්‍රමාණය අඩුවෙන්. එතකොට අත හැඩයි. දැන් මම කපන්න. අමතිස්සෙම අතේ මැදට කට් මාක් එකක් දාගන්න පුරුද්දක් විදිහට. දැන් මේකේ මේ අත අපි කරමු මෙතන වාටියක් මහනවා ඉලාස්ටික් එකක් දාන්න. පොඩියට මහනවා. අපිට ඕලොක් එකක් තියෙනවා නම් මෙතන නිකන් ඕලොක් එක ගහලා මේ ඕලොක් මැෂින් තියෙනවා වෙනම. ඊට පස්සේ එක 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 පාරක් නෙව්වහම ඇති මෙහෙම. එක්වරක් නෙව්වහම ඔහම. එතකොට ඒකට ඉලාස්ටික් එක දානවා. ඉලාස්ටික් එකක් දාන්නේ සාමාන්‍යයෙන් අතාග අපි හිතමු අඟල් 12ක් කියලා. අතාග 12 නම් අඟල් 3ක් විතර අඩු කරලා තමයි ඉලාස්ටික් එක දාන්නේ. එතකොට තමයි ඉරට හිටින්නේ. ඊට පස්සේ ඉලාස්ටික් එක දාන හිඳ මෙතන ඉබේම රැලි වෙනවා. කොටට දැම්මහම මෙතන අපි ඇඳුමේ අත් කඩට අනුව මේ රැලි කරන්නේ නැහැ. මෙන්න මෙතන විතරක් රැලි කරාම ඇති. මෙන්න මෙහෙම. මේ ටික විතර රැලි කරා නැති. පැහැදිලි නේද? ඒක තමයි මේක. මේ අත. මේ තියෙන්නේ මුදුන විතර රැලි කරලා තියෙන්නේ. අනිත් අතටත් ඔය වගේමද? ඔව්. ඊට පස්සේ දැන් මේකෙත් වාටියක් තිබ්බේ නෑනේ. අඟල් භාගෙ තමයි තිබ්බේ. මෙතන භාගය මෙතන භාගයනේ. මේ බෑන්ඩ් එක වෙන මල්ලලා තියෙන්නේ. මම මෙතන අඟලක වගේ බෑන්ඩ් එකක් අල්ලලා තියෙනවා. එතකොට මෙතන අඟල් භාගයක් තියෙනවනේ. ඒ අඟල් භාගෙට
මේ බෑන්ඩ් එක අඟලක් නම් අඟල් මේ පැත්තට අඟලයි මේ පැත්තට අඟලයි අල්ලන්න අරය මේකට අල්ලන්න භාගයයි නවන්න භාගයයි එතකොට අඟල් තුනක් ඕනේ මේකට අඟල පටියක් හදාගන්න අඟල් තුනක රෙදි ඕනේ අඟල් තුනක පටියක් මේ පැත්තට කෙලින් කපන්නේ හැම වෙලාවෙම ඒ වගේ පටි කපන්නේ මෙහෙම එකත් මම කියලා දෙන්න මේ රෙද්ද තියෙනවා නම් කෙලින් අතට හෝ හරස් අතට මෙහෙම කෙලින් අඟල් තුනක් වෙන්න ඕනේනේ මේ ගානට වගේ ඔන්න ඔහම ඔහම කපනවා ඒක මේ කෙලින්නේ මම දැන් කැපුවේ ඔව් එහෙම කපනවා ඒක තමයි මෙතනට අල්ලලා තියෙන්නේ හැම වෙලාවෙම මේ තියෙන ඇඳුමේ හොඳ පිට නම් හොඳ පිට පැත්ත නැතුව කණ පිට පැත්තෙන් අල්ලන්න කණ පිට පැත්තෙන් අල්ලලා පටිය හොඳ පිට පැත්තට නවලා මහන්න එතකොට අපිට ඇස් දෙකට පේනවා මේක නිමාව ගන්න ලේසි කණ පිට පහනකොට පේන්නේ නැහෙනි කණ පිට පැත්තට පටිය අල්ලලා නවන්නේ හොඳ පිට පැත්තට එතකොට ඒ අත හරි ඊට පස්සේ මේකෙත් එහෙමයි මේකටත් පයිපින් දාලා තියෙනවා මං පයිපින් කියන්නේ හීනි පටියක් අර දැන් මේ කැපුවා වගේ මෙහෙම හීනි පටි කපලා අල්ලන්න අපිට බෑ මේ අතට ඒකට හදන්නේ මෙන්න මේ වගේ ඒකට කියනවා අපි බයස් කපනවා කියලා බයස් අතට ඒ කියන්නේ හැඩ අතට මෙන්න මෙහෙම තියෙනවා අඩි කෝදුව තියලා මෙහෙම ඒ කියන්නේ පටි කපන්න ඕනේ හැඩේට එතකොට ඇදෙනවා රැලි වෙන්නේත් නැහැ ඊට පස්සේ රෙද්ද ඇදරින්නත් ওই වගේ හැඩයට කපන්න කියලා කියන සමහරු ඔය පොප්ලින් වල එහෙම එහෙමත් කියනවා නේද සමහර වෙලාවට ඇද්ද හැබැයි මෙහෙම කැපුවාම ඇද වෙනවා රෙද්ද ඒ කියන්නේ ඇදිලා හිටිනවනේ ඔව් මේ අතර කපන ප්ලේඩ් ස්කර්ට් එක එහෙම කපන මෙහෙම හැඩ අතට මෙහෙම අපි කපා ගන්නවා පටි කපාගෙන දැන් මම ඉස්සෙල්ලා කැපුවේ මේ අතරනේ මේ මෙහෙම දැන් කපන්නේ හැඩේට. එතකොට දැන් මං කපලා ගෙනත් තියෙනවා පෙන්නන්නම්. මෙන්න මේ පටි දෙක තමයි ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මේවා මූට්ටු කරන්න එකට එක මූට්ටු කරන්න ඕනනේ මේ තියෙන්නේ. එහෙම. දෙන්නේ මේ පැටි මේක පොඩ්ඩක් ඇදෙන ගතියක් තියෙනවා ඇදෙන ගතියක් තියෙනවා කෙලින් පටි නෙමෙයි අල්ලන්න චුට්ටක් අමාරුයි ඇදෙන නිසා මේක මේ දෙක එකතු කරලා මහන්න ඕනනේ දැන් අපි හිතමු මේ අතට මදි කියලා මේක මේ එකක් මදි කියලා මේ මදිනේ දැන් එතකොට මේක තව එකක් මූට්ටු කරනවා නම් හුඟ දෙනෙක් මූට්ටු කරන්නේ මෙන්න මෙහෙම මේ අතට කෙලින් තියලා මෝටු කරලා පෙන්නමු. මෙන්න මෙහෙම මෝටු කරනවා. ඔහොම. මෝටු කරාම වෙන්නේ අර මෙතන තියෙන ඇදෙන ගතිය මෙතන නැති වෙනවා. කෙලින් අතරනේ. මේව මෝටු කරන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තියෙනවා. මේ දෙක මෙමෙ හැඩයට තියන්නේ. හැඩයට තියලා. පෙන්වනම් හොඳයි චුට්ටක්. නේ හැඩයට තියන්නේ. තියලා තියලා මේ මෙතන ක්‍රොස් වෙන තැනක් තියෙන්නේ මෙතන. එතනයි මෙතනයි. මේ කෙරවලේ ඉඳලා වෙන කොහෙන්වත් නෙමෙයි මෙතනින් තමයි පටන්ගෙන මෙහෙම මහලා. එතනින් ඉවර කරනවා. හරියටම මේ මෙහෙම ක්‍රොස් වෙලා එන තැනින් තමයි මේක පටන් ගන්න ඉවර කරන්නේ ටැක් ටැක් කරලා ඉවර කරනවා පොඩි මූට්ටුවක් දාගත්තර කමක් නැද්ද එතන? ඔව් චූටි මූට්ටුවක් තමයි දාන්න ඕනේ. ලොකු මූට්ටු දාන්නේ නැහැ එතන. අඟල් කාලක විතර ප්‍රමාණයක් මැෂින් එකේ පුට් එකේ සයිස් ප්‍රමාණය තමයි දාන්නේ. දාලා මෙන්න මේ ටික වැඩි ටික කපලා දානවා මෙන්න මෙහෙම. මෙතනිනුයි මේ මෙතනිනුයි කපනවා. කපුවාම මෙන්න දැන් කෙලින් ඇවිල්ලා මේ එතන ඒක ඇදෙනවා ඊට පස්සේ මේ අතට අරගෙන දැන් මම මේ අතට අල්ලන්නම්කෝ මේ අතට අරගෙන දැන් මේ අතේට අල්ලන්න ඕනේ කියලා කියමුකෝ මේ තියෙන්නේ ඇඳුමේ කණපිට පැත්තෙන් අල්ලනවා මේ වාටිය යටට ඉතින් මේක හැමතිස්සෙම පොඩි තියාගන්න
නැත්තම් ගණකමට හිතලා මොකද සියුම් වැඩක් නේ කරන්නේ පයිපින් එකක් නේ අල්ලන්නේ මේක අල්ලන්න ඉස්සෙල්ලා මේ අතට මෙහෙම අල්ලන්න ඉස්සෙල්ලා මේ ටික දිගටම කට් මාක් එකක් දාගන්න මේක මේ හුඟ දෙනේ දන්නේ නැති එකක් මේ මෙන්න මෙහෙම අල්ලන්න ඉස්සෙල්ලා එහෙම කට් මාක් එකක් දාගන්නයි මඩෝරි මම ඔය ඒක දාගන්නේ දැන් මෙහෙම මහගෙන යනකොට මෙහෙම අල්ලනවනේ අල්ලනකොට මෙහෙම මේ මෙහෙම ඇරෙනවා දිග ඇරෙනවා මේ දි ඒ දිග ඇරුම් නැති වුනහම මහනකොට රැලි වෙනවා ඒක තමයි එහෙම මහනකොට කට් කරන්නේ අඟල් මෙහෙම භාගෙන් භාගෙ වගේ මෙහෙම කට් කරලා තමයි අල්ලන්නේ මෙහෙම අල්ලනවා මම ටිකක් අල්ලලා පෙන්නන්නම් කට් කරපු තැනට උඩින් තමයි මහන්නේ නේද? ඔව්. නැත්තම් බෑනේ. මේ මේ කට් කරපු තැනට උඩින් චුට්ටයිනේ කට් කරන්නේ. දැන් මෙන්න මේ මේ මෙහෙම පැහැදිලිව පෙන්නොත් දැන් මේක මේ මල්ලනකොට මේක මේ මෙහෙම දිග ඇරිලා නෙමෙයි. ඔව්. ඒකෙන් රැලි එන්නේ නැහැ අත. රැලියන එක වලක්වන්න තමයි අපි මේ විදිහට කට් කරන්නේ. කට් කරන්නේ ඕ. නැත්තම් හුඟ දෙනකොට පයිපින් අල්ල ගන්න බැහැ. මේ හුඟක් අය කියන්නේ මේ රැලි වෙනවා කියලා. ඒ ඒගොල්ලෝ කරන්නේ හුඟ දෙනෙක් කරන්නේ මම දන්නේ හැටියට නම් ඇල්ලුවට පස්සේ තමයි කට් කරන්නේ. නමුත් අල්ලන්නේ ඉස්සෙල්ලත් කට් කරලා ඇල්ලුවට පස්සෙත් මෙහෙම අඟල් භාගෙන් භාගෙ මෙහෙම කට් කරන්න ඕනේ. අර පොටවල් දෙකම එතකොට ඒක අනිවාර්ය කළ යුතු දෙයක් අනිවාර්යෙන් අර ඒ දෙකම අනිවාර්යෙන්ම කරන්න ඕනේ නැත්නම් ගොඩක් තේරෙන කෙනෙකුට නම් මෙහෙම රැලි වෙනවා අනිවාර්යෙන්ම ඉගෙන ගන්න අයට අපි කියලා දෙන හිඳ මතක් කරන්න ඕනේ නේද ඔව් අනිවාර්යෙන්ම මතක් කරගන්න ඊට පස්සේ දැන් මං කිව්වනේ මේ කණ පිටට ඇල්ලුවේ කියලා ඉස්සෙල්ලා කිව්වා කණ පිටට ඇල්ලලා දැන් මෙහෙම හොඳ පිටට මහනවා මේ අතට මහනවා මෙහෙම පයිපින් මහනවා කියලා කියන්නේ මෙහෙම මහලා පෙන්නන්න ඕනේ නැහනේ ඔන්නේ මහලා පෙන්නන්න ඕනේ නැන්නේ කටේ දැන් මහලා ගන්න ඕනේ අපි තවත් තියෙනවනේ අපිට අත් නිර්මාණයක් අපි ඒවටත් යොමු වෙන්න ඕනේ ඊට පස්සේ එහෙම මහපු එකක් තමයි මේක මේ තියෙන්නේ අවසන් නිර්මාණය ඕ ඊට පස්සේ තවත් අතක් තියෙනවා ඒත් බෝරිච්ච ඇතම ඔව් බෝරිච්ච ඇතම තමයි ඒක වෙනස් විදිහකට කපලා තියෙනවා ඒක රැලි වෙලා තියෙනවා නේද ඔව් අත අග රැලි වෙලා තියෙනවා අත අග රැලි වෙලා තියෙනවා මේකේ රැලි කරලා තියෙන්නේ ඒ රෙද්දෙම්මද එහෙම නැත්නම් අපි රෙද්දෙම්ම නේද ඔව් ඒක තමයි මම කියන්න හදන්නේ ඒ රැලි වලට අවශ්‍ය ප්‍රමාණය තියාගන්න. අඟල් එකයි කාලක් විතර වගේ ඇති. ඔව්. ඊට පස්සේ මම කියවනේ අත අවශ්‍ය උස ගන්නවා. ඒ ගත්ත උසට අඟල් භාගයක් එකතු කරලා ගන්නවා. ඔව්. එතන ඉඳලා අඟල් හතරම ආරක රේඛාවක් ගහන්න කියලා කිව්වා. හරිනේ? ඒකේ උරස්සලා දෙකට බෙදලා හෝ අත්කට දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරන්න කිව්වා. අත අගට දෙකට බෙදලා අඟලක් එකතු කරලා ලකුණු කරන්න කිව්වා. ඔය කරපු මූලික අත මම කියවනේ මූලික අතක් කරලයි කරන්න කියලා. ඔව්. හැම එකටම අපි මූලික අත මුලින්ම පාවිච්චි කරනවා. ඔව් ඔව්. මෙතන භාගයයි මෙතන අභාගයයි. හරිනේ? මේ මූලික අතට දැන් මේක අඳින්නේ මම කව මෙතන දෙකම ආරක් දික් කරන්න. මෙතන ඉඳන් මෙතෙන්ට දෙකම ආරක් දික් කරන්න. මෙතනත් උනා අඟලක් විතර උස කරන්න පුළුවන්. අර වගේම මේක මේ හැඩයට උඩිනුත් අඳින්. හරිනේ? ඊට පස්සේ මේකත් ඇඳ මේක මෙහෙම කැපුවා. අර විදිහටම ඉඩ තියලා කපන්න. ඉඩ තියලා කැපුවා.
දැන් මේකේ මෙන්න මේක මේ මෙතෙන්ට තමයි ඉලාස්ටික් එක දාන්නේ මෙතෙන්ට ඒක හුඟ දෙනෙක් මම දැකලා තියෙන්නේ නම් ඉලාස්ටික් එක අරගෙන එහෙමත් මහන්න පුළුවන් මෙතන අතාගට වඩා අඟල් 3ක් විතර අඩුවෙන් අරගෙන මෙතනින් ඉලාස්ටික් එක අරගෙන ටැග් කරනවා පස්සේ ඉලාස්ටික් එකේ මැද අරගෙන දැන් අපි හිතමු මේ ඉලාස්ටික් එක කියලා මේකේ මැදත් ලකුණු කර ගන්නවා මෙතන මේ අග මේක මෙතනට ටැග් කරනවා මැද මෙතනට ටැග් කරනවා මෙතන කෙරවලටත් ටැග් කරනවා මෙහෙම ඇදලා එකට අත හුරුව තියෙන කෙනෙකුට මහන්න පුළුවන් නමුත් ඒකෙන් වෙන්නේ මෙහෙමයි ඒකෙන් මේ මේකේ අපි හිතමු සාරි ජැකට් එකකට හරි බ්ලවුස් එකකට හරි මේක අත්රෙද්ද ඩැමේජ් වෙනවා එතකොට මේක දැන් අපි හිතමු අපිට මොකක් හරි වැරදුනා මහගෙන යනකොට මැහුම ඇදේට ගියා එතකොට අපි නැවත ගලවනවනේ ගලවනකොට කෙලිමි ලාස්ටික් එක ඇදලා මහපු නිසා ඒක ඩැමේජ් වෙලා රෙද්ද එතකොට ඒක නාස්ති වෙනවා මේ ඒක හොඳ නෑනේ ඒක නිසා මෙතන මම මේකේ මහන් ආවා මෙතෙන්ට අපි අනිතක තව එකක් තියෙනවා ඒකේ මෙහෙම අපි දැන් මැහුවාම දැන් මෙහෙම ඇඳහම මේ ෆ්‍රිල් එක මෙහෙම උඩ යනවනේ යනකොට ඇතුලෙන් මේ ඇඳගෙන යනකොට මේ මෙතනින් ඉලාස්ටික් එක පේනවා මම ගොඩාක් දැකලා තියෙනවා මේ මේ යනකොට එළියේදී හුඟක් අයගේ මෙහෙම ඉසිලා ඉලාස්ටික් එක පේනවා ඒක හරි අවලස්සනයි ඒක නිසා මේ රෙද්දෙන්ම ඒ ඇඳුම මහන රෙද්දෙන්ම හරි ලයිනින් කරන රෙද්දෙන් හරි මෙතෙන්ට වෙනම බෑන්ඩ් එකක් අල්ලන්න දැන් මේ ඔය ඇහුවනේ මෙතන වෙනමද කියලා තියෙන්නේ ඒ එහෙම පේන්නේ ඒකයි අර විදිහට නීට් මෙහෙම නීට් තියෙන්න ඕනේ. මෙහෙම වෙනම බෑන්ඩ් එකක් අල්ලනවා. මේ තියෙන වෙනම පටියක් මම ඒ රෙද්දෙම අල්ලලා තියෙන්නේ. අල්ලලා ඒක ඇතුළට ඉලාස්ටික් එක රිංගනවා. ඔව්. එතකොට රෙද්දට ඩැමේජ් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය නම් මේ දෙක ගලවලා අත වැරදිලා හරි ඕනම කෙනෙකුට වරදින්න පුළුවන්නේ. අත වැරදුනත් හරි මොනා හරි වුණත් හරි මේක ගලවන්න පුළුවන්. රෙද්දට කිසිම හානියක් වෙන්නේ නැහැ. අන්තිමට නිමාව අලංකාර වෙනවා. ඔව් ලස්සනයි. ඔව් පිළිවෙලයි. මොකද හුඟක් මැහුම් වල ඔහේ ඇඳුම මහලා දානවට වැඩිය හොඳයි. ටිකක් පිළිවෙලට ඒක කරනවා. ඒක නිසා මේ කෙරවල ඉඳන් මේ කෙරවලට වෙනම පටියක් දැම්මා. ඒකෙන් ප්ලාස්ටික් එක පාස් කරා. ඒක හරි. තවත් එක නිර්මාණයක් තියෙනවා. අත්තරගෙන හරි. මම මේක මේ වැඩිපුර එකක් ගෙනාවා. මේ අර නැෂනල් සූට් වල මේ ඉස්සරහා විවරය හදන හැටි. මේක මේ කියලා දෙන්න. මේකේ මම මේක නිකන් මේක හුඟ දෙනෙක් හිතන් දැන් මේක මේ පළලනේ තියෙන ඉස්සරහ මේ මේ වගේ මේ ඇඳන් ඉන්න මොනවාද දැන් හරියට අඳිනවනේ ෂල්වා ටොප් ඒවට එහෙම හොඳයි මේකේ මේක පළන්නේ නැහැ මුලින්ම දැන් මේක පළලා තිබුණට පළන්නේ නැති එකකට තමයි මේක අල්ලන්නේ පළන්නේ නැතුව දැන් ඒ කියන්නේ මෙන්න මෙහෙම රෙද්ද අරගෙන මෙහෙම මැද ලකුණු කරගන්න අපි හිතමු මේ ඉස්සරහ ඇඳුමක ඉස්සරහ පළුවක් මේකේ මැද කර තියෙනවා මෙහෙම කර තියෙනවා මෙන්න උරෙස තියෙනවා මේකේ ඉස්සරහ මැද මාක් කරගන්නවා ඉදිරිපස පළුවේ මැද මාක් කරගෙන උනම් චූටි ලයින් එකක් ඕනනම් අපිට ගහ ගන්න පුළුවන් ඒකට අල්ලනවා මේ පැත්ත දැන් මේකේ තියෙනවනේ මෙහෙම නිමා වුණාට පස්සේ අඟලක වගේ ප්‍රමාණයක්. එතකොට මෙතෙන්ට අඟල් භාගයයි මේ පැත්තට අඟල් භාගය සමානව ලකුණු කරගෙන ඒකට තමයි මේ පටිය අල්ලන්නේ. මේ තියෙන්නේ මෙතන. ඒ පටියට ඉඩ තියලා තමයි. ඔව් නෑ මේ මේකටම තමයි මේ 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 ලයින් එකේ ඉඳලා අඟල් භාගයක් තියලා අල්ලන්නේ. දැන් මේ බලන්න. මෙහෙම මේ තියෙන්නේ. මං ඕපන් කරලා ගෙනල්ලා තියෙන්නේ. මෙහෙම නිකැල කයින් කරලා නැහැ මෙතනින්. මෙහෙම මේ තියෙන්නේ එකටමයි තියෙන්නේ. එකට තියෙන එකට තමයි මේ පටිය අල්ලන්නේ මෙතෙන්ට. මෙන්න මෙහෙම තියලා අල්ලනවා මේ තියෙත්. මෙහෙම අල්ලන්නේ හරියට මේ මං ඇඳලා තියෙන ලයින් එකේ ඉඳලා අඟල් භාගයක් මේ පටිය ලකුණු කරගන්නවා. දැන් මේ පටිය අඟලට ඕනනම් අපි අඟල් 3ක පටියක් කපා ගන්නවා. මෙතන අඟල් 3ක් තියෙනවා. අඟල් 3ක පටි දෙකක් කපා ගන්නවා අරන් මේ රෙද්දේ ලකුණු මේ නිල් පාට රෙද්දේ ලකුණු කර ගන්නවා අඟල් භාගයක පුංචි ලයින් එකක් ගහ ගන්නවා මේ පැත්තෙත් ඒක ගහ ගන්නවා ඒක දිගේ තමයි මහන්නේ මහලා
මෙතනින් ඉවර කරලා තියෙනවා. මේ පැත්තත් ඒ වගේම මහලා ඒ විදිහටම කරනවා. ඒ විදිහටම ඉවර කරනවා. හරියට මෙන්න මේ දෙක හරි සමානව තියෙන්න ඕනේ. මේකෙත් වරදින්නේ එතන තමයි. ඕනම කෙනෙකුට මේ දෙක සමානව තියෙනවා. තියලා දැන් මේකේ මේ පැත්තෙන් අඟල් භාගයේ මේ පැත්තෙන් අඟල් භාගයේ තියලා දැන් ගැහුවානේ. ගහලා පස්සේ අපි කතුරෙන් කපනවා. මෙන්න මේ විවරය හදාගන්න ඕනේ. විවරය හදාගන්න ඇල්ලුවට පස්සේ තමයි කපන්නේ. ඔව්. පස්සේ මේ අපි ඇඳගත්තු ලයින් එක දිගේ කපනවා. කපලා දැන් අපි හිතමු මෙතන කියලා. මේ මැහුම ඉවරුනේ මෙතනින්. මේ අඟල් භාගය අල්ලලා ඉවරුනේ මෙතනින්. එතකොට අපි මේක මෙතනින් නවත්තලා මේ පැත්තේ හැඩයට එකයි හරියට මැහුම ඉවර කරපු තැනට මේ පැත්තේ හැඩයට එකයි. ඔහොම කපා ගන්නවා. ඒ මෙතන මේ හැඩයට කපා ගන්න හින්දා තමයි අර හරියට පටියක් වගේ හැදෙන්නේ කියලා. හරියට හැදෙන්නේ. ඊට පස්සේ මේ දැන් මම මේ තියෙන කපාගත් එක. ඊට පස්සේ මේක මෙහෙම දැන් අපිට අඟලයිනේ අවශ්‍ය පටිය දාන්න පුළුවන් උත් අඟලයි. මේ දෙක අතර පරතරය තමයි අඟල. එතකොට මේක මෙහෙම නවලා මේක මේ අතර නවලා නැව්වා. මෙහෙම මැහුමක් ගැහුවා. මේකත් මෙහෙම නැව්වා. මේ මැහුම ඇතුළට දාන්න නැව්වා. අපිට ඕනම සල්වා එකකට හරි නැෂනල් එකකට හරි ඕනම දෙයකට භාවිතා කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඔව්. මේ ටික දැන් මෙහෙම මේ උඩට දාන්නත් පුළුවන්. සමහරු පැටර්න් එකට මෙහෙම උඩට දානවා. මේක ඊට පස්සේ මේක මෙහෙම ඇතුළට දාලා මේ ටික ඔක්කොම මෙහෙම ඇතුළට දැම්මහම තවත් නිමාව හොඳට තියෙනවා. මේති තියලා මෙන්න මේ පැත්ත මෙහෙම උස්සලා අරගෙන මේ දැන් මේ මං අර උල් හැඩයට කපාගත්ත එක තියෙනවනේ ඒකට මැහුමක් ගහනවා මෙහෙම. පටි දෙකටත් අල්ලලාද මැහුම? අල්ලලා. ඔව් පටි දෙකටත් අල්ලලා මැහුමක් ගහනවා. ඊට පස්සේ දැන් මේ දැන් තියෙනවනේ හොඳට. දැන් අර අපි පස්සේ කපා මේ දැන් මේ ටික මේක මැහෙන්න ඕනේ මෙහෙම. ඒකත් මැහෙන්න ඕනේ මේ පැත්තත් මැහෙන්න ඕනේ. එතකොට පිටිපස්ස පැත්තේ නිමාව හොඳයි. මේ බලන්න උගාක ඇඳුමක එහෙමයි. සමහරුන්ගේ ඉස්සරහා ඇඳුමේ උඩ පැත්ත විතරක් හොඳ පිට විතරක් නිමාව හොඳ වෙලා වැඩන්නේ. කණ පිටත් නිමාව හොඳ වෙන්න ඕනේ. අපිට ඕනේ අලංකාර නිමාවක් දකින්න. ඉතින් මේ විදිහට ලස්සනට කරගන්නත් ඕනේ නේද? ඉතින් හොඳයි. අද දවසේදී අපි මැහුම් පාඩම ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. කොහොමද අපි අලංකාර විදිහට මේ අතක් නිර්මාණය කරගන්නේ කියලා. මොකද විවිධ විලාසිතාවන් තියෙනවා. ඉතින් මේ විලාසිතාවන් වලට අනුකූලව අපි මේ විවිධ දේවල් නිර්මාණය කරනවා මනෝරි මහත්මිය. එහෙම නේද? ඉතින් එතකොට අපිට විලාසිතාවන් වලට යන්නත් අපි මූලික දැනුම දැනගෙන ඉන්න ඕනේ නේද? අනිවාර්යයෙන් පටි අල්ලනවා කියන්නේ මේවා ඔක්කොම මූලික දැනුම. ඉතින් මූලික දැනුම දැනන් ඉන්න ඕනේ මොනවා කරන්නත් කලින්. ඉතින් අද දවසේදී අපි විවිධ විලාසිතාවන් ගැන ඔබට කතා කරා අත් නිර්මාණය කර ගැනීම ගැන. ඉතින් දැන් අපි කලම් ප්‍රලේශන අලිකවන අරබන ආදරණීය ප්‍රේක්ෂකයන්ට පුළුවන් වේවි මේ විවිධ ඇඳුම් නිර්මාණය කරන ලස්සන අතක් නිර්මාණය කරගෙන අපි ගොඩාක් පිළිබඳව කතා බහ කළා. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ ඊළඟ විශේෂ අංගයට වෙන. මොකද අපි දන්නවා දවසේදී අපි මේ මැහුම් ගැන කතා කරා වගේම තවත් අපි මැහුම් පාඩම ඉවර කරන්නේ නැහැ. තවත් මැහුම් පාඩමක් තියෙනවා ඔබට කියන්නට. ඉතින් අපි ඒ පිළිබඳවත් ඔබට මතක් කරන ගමන් අපි සමු දෙන්න සූදානම් වෙන්නේ මැහුම් නිර්මාණ ශිල්පිනි මනෝරි කටුවවල මහත්මිට ආයුබෝවන්. ඔබට බොහොමයක් දේවල් ගැන අපිට කියලා දුන්නා. ඉතින් අද දවසේදී මේ උත්සව සමය ළඟ ළඟ වෙනවා. ඉතින් මේ උත්සව සමයටත් මම හිතන්නේ විශේෂ නවීන විලාසිතාවන් වලට අනුව ඇඳුම් නිර්මාණය කිරීමේදී මේ මූලික දැනුම අවශ්‍ය වෙවි අපේ කාන්තාවන්ට. කලම් ටෙලිවිෂන් නාලිකාව නරඹන ආදිනී ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන මැහුම් දැනුම තුළින් ඔබට ලබා ගන්න පුළුවන් දේවල් අද දවසේදී මනෝරි මහත්මිය අපිට කියලා දුන්නා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙන ගමන් නැවත වාරයක් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යොමු වෙන්න. කෙටි විරාමයෙන් අනතුරු අපි සූදානම් තවත් ඔබට අපූර්ව පාඩමක් මැහුම් පාඩමක් ගැන කියලා දෙන්නම්.